එදස් නමසේ හැටගන්වල මත් කබධාරි දවසක සිංගපපුරුව ලංකාවක් කරණවක් කියලලා මඩගොඩක් දියුණු රටක් කළ ලීක්වන් යෝ ගැොයාලා හ ඇති. නමුත් ඔබ දන්නවද සිංගපුූරේ පාලකයාවනු ලීකවන්යුට ඒ සඳහා උපදෙස්තුන් බුද්ධිමතා කෞද කියලා. හතමයි සෑම් සමර්සිංහ ැමති ශ්‍රීලාංගකිගිය. දකුණු පලාාත ක කියන්නන්නේ හොඳ මොලකාරයෝ සෙට් එකක් ඉන්න පැත්තක් කියෙලකි ොත් එක කිසිම වර දක් නෑ. සෑම් සමර්සිංහ මහතා උපතල බන්නේෙ දකුණු පලාතේ මාතර දිිස්ට්‍රික්කේ. ගමේ පාසලෙන් පළමුවෝ ඉගෙනගත් මහ පසුව මාතර රහුල විද්‍යාලයට ඇතුළත්වෙනවා. පස්ුව නාළන්දාා මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදරලා උසස් පෙළ එහලින්ම සමත් වෙලා විශ්වවිද්‍යාලිය අධ්‍යාපනය ලබා ඉංජිනේරුවක් වීමට සෑ සමර්සිංහට හැකියාව ලබෙනවා ඉජිනේරු පාදිය සමත්තයීමෙන් පසුව ශ්‍රී ලංකා ඉජිනේරු යතනයේ වර්ෂ පහක්ක සේවාාකාලයෙන් අනතුරුව එගලන්තේ ප්‍රධානතම ඉදිකිරීම ආයතනයක ප්‍රධාන ඉංජිනේර්ුවරයා ලෙස පත්ව මැලේසියාවේ ක වාලාළම්පූර් නගරේ උමං ජල සම්පාධන ක්‍රමයක කටේතු කරන්නට හුට ඉඩ සැලසුනා. ඒදී මලේසියාවේ ෞද්ධ කටේතු දියුණ කරන්න ත් හොට හැකියාව ලබෙනවා. එය සමරසිංහ මහතා සැලකන්නේ තම බෞද්ධරමයට ලෝකෙ කහේ ගයක්ත් තැනක්දීමක් හැටියටයි. කෙසේ හෝ හුගේ දක්ෂතාදුට ඇමරිකාවේ ඉංජිනේරු සමාගමක් වුණු සෙක්්ක කන්සල්ට නායතනෙන් ලද තනතුරක් අනවා විශාල වැටුපට සෑම් සමරසිංහ ඉන්ජිනේරුවරයා ඉරණයට අයන්නේ වර්ය දස් නමසේ හැත හතේද. ඒහිද බූමිකම්පාබලට ොත්තුෙන ොඩනැගි නවසැලසුම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ සිංහල ඉංජිනේරුවරගේගේ වැඩි දෙෙක් දැනගත්තා. නමුත් කරුමේ මහත කියන්න. මෙච්චරදයක් කරපු දක්ෂයක් ගැන දන්නේ ලංකාවෙන් කීයෙන් කී දෙනාද ඉරාණ විප්ලේ නිසා නැමතවතාවක් ලංකාවට පැමිණ සිටියඇද සිංගපූරයේ අගමති ලීවාන්යූ මැතිතුමා ජාත්‍යන්තර ඉංජිනේර්ු උපදේකසේවා සමාගමක් පිටුවනාරංචේතුමාට ලැබුණා ඒදී ප්‍රධාන ඉංජිනේරුවරයෙක් තෝරා ගනේ අවස්ථාවක් පැමිණි විට සෑම් සමර්සිංහ මහතා ඒ සඳහා තෝරාගත්තා. නිකමට හිතන්න දියුණ සිංගප්පුරුව ගොඩගන්න ලාංකිගේ තෝරගත්තා ඔයාලට මැජික් වගේ ඇති. නමුත් ඇත්තකතාව තමයි. ගතවනේ මාස ගණනක් පමණයි, අහසවසට ගොඩනැගි ඉදි කෙරෙන්න්නට පටන්ගත්තා. එහි කෙරන සෑම කටයුත්තක්ම සිද්ධෙරුණේ රට තුළ ආර්ථික විප්ලවයක් කරමින් නිසාම පිටරටින් අය වශෙන්, එක ඩොලරයක්වත් ලබා ගැනීමට අශ්‍ය වෙලා නෑැ. ක් සිංගපූර අගමැතිතුමා සෑම් සමරසිංහ මහතා ප්‍රමුක ඉංජිනේර පදේශක සමාගමටදුන් එක් උපදිසක් තමයි, ලෝකේ මෙතක්කෙර ඇති ොඳම නිර්මාණ්‍යනය කරලා ඒවට වඩා හොඳ නිර්මාණයක් කරන්න කියලා. ඒකෙ සරලම තේරුම තමයි කොපි කරලා ඊට වඩා හොඳ නිර්මාණයක් කරන්න කියන එක. එම ව්‍යාපෘතියත් ඔහ විසින් සාර්ථකව සිදු කලා. සිංගපූර වරයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල නිර්මාණයකිරීමත් මේ අතර සෑ සමරසිංහ මහතාට ලැබුණු ප්‍රධානතම අභියෝගයක් වනාා. එකල සිංගප්පුූරේ පරිගණක පහසුකම් නොතිබුරු නිසාම, එගලන්තු සමාගමක් සමග එකතුවෙලා මේ කටයුත්ත නිමා කරන්නට හැකිවුණා. ට්ුහැලස් දෙකගින් යුතු එම වරායිකාර්යාල ගොඩනැගල්ල ආස්සයාවේ විශිෂ්ඨතම නිර්මාණයක් ලෙසද අගේ කිරීම ලක්වුණනාා ඒ පිළිබඳව ලීක්වාන්යු අගැතිතුමා පෞද්ගලිකවද ප්‍රසිද්ධියද සමර්සිංහ මහතාගේ සේවය අගේ කරමින් කතාකල්ලා තියෙනවා ශ්‍රී ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක් වුණට සිංගප්පුරෝ කියන්නේ කෘෂිකාර්මික රටක් නෙවෙයි ඒනිසා යම්හේකින් යුදධයක් පැමිණියොත් ඒරටේ ජනතාවට ආහාරහිගයක් ඇති වෙනවා මේ ගැටලුව කලින්ඳොට ලීක්වාන්යු මහතා සෑම් සමරසිංහ මහතාට වසරක්පුරාව වී ගබඩා කරගත හැකි ක්‍රමයක් සොයන ලෙස දැන්නවා. සෑම් සමරසිංහමහතා මේ ව්‍යාපෘති අවසන් කළේ වසර දෙකක් වී ආරක්ෂිතව තබාගතහැකි ක්‍රමයක් සොයා ගැමින්. කෙසේ හෝ සිංගප්පුරේ දියුණුවීමම ඔහු ඇස්වලින්ම දැක තියෙන නිසා සහ යට උරදුන්න නිසාම ඔහුට රටක් බින්දුවේ සිට ප්‍රබල රටක් කිරීමේ අදදකේම් තියෙනවා. ඔහු එක් පවැඩ සටහනක පවසන ආකාරයට සිංගපපුූරුව දියුණුවීම හැරවුම් ලක්‍ෂය පිලාාතියෙන්නේ ඒහළ නිලධාරින් වශයෙන් තරුණයන් පත් කරන්නට පටන් ගත්ත දවස්සේන්දන්. ඒගේ සි න ශ ය තමයි ඳ වැඩ ्या ෞද ි ան ශ වෙ , සඳा ව බ ජ්‍ය . රාජ්‍ය අංශයේ පෞද්ගලි කාංශය සමඟ තරග කර ජයගනීමට තරම් එහි රාජ්‍යංශය කාරර්ක්ෂමයි. හැබැයි හෙමයි කියලා රජයේ පෞද්ගලි කාංශයට නොසලකායි නෙත් නහැ ඒ සාම සංග්පුූරයේ පෞද්ගල කාංශය අනිත් රටවල්වලට වඩා හැමතින්ම ප්‍රබලයි. පිටනටවල සේවා වශයෙන් මෙසේ තමන්ගේ ඉංජිනේරුමේ නැනනුවන මෙහේවා විශාල සේවයක් සිදු කළද වරින් වර නිවාඩුවට මෙහ පැමිණි කාලය අතර තුරදි මෙටේ පාලකැන් හම වී ශ්‍රී ලංකාව දියුණුවීම සඳහා යම් යම්දේ කිරීම පිළිබදව අදාහස්ුවමාරුක. රගත්තත් ඒවා පලක් වෙලා නෑ. වරක එසේ පැමිනිි සෑම් සමර්සිංහ මහතා ඒවකට පැවති රජයක පාලකය කොහමේ ඉදිරිපත් කළ යෝජනාවක් වුණේ රජයෙන් එක සතයක් පත් පෑනොකර රටේ නොදියුණු ගම්මාන විසිදහසත් සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක්. නමුත් ඒක පිළි අරගෙන නෑ. සමහරි විට කොමිස් නැති නිසා වෙන්න පුළුවන්. එදස් නමසේ අසූ ගණන්වල සිංග්පුූරේ බුදුදහම සී්‍රෙන් පරිහානයට පත් වෙලා තිබුණා. අනුමානය වුුණේ වර්ෂ දෙදහ පමණ වන විට බුදුදහම ඇදෙීමේ ප්‍රතිශතිය සීයට දාහයකට අඩුවේ. කියලා නමුත් අද වෙනකොට සිංගප්පුූරේ ප්‍රධාන ආගම තමයි බුදු දහම. සියට තිස් එකක් පමණ බුදුදහම අදානාතර කිසි මාආගමක් අදහන්නේ නැති අය සියයට විස්සක් පමණ ඉන්නවා ක්‍රිස්තියාන ආගම සීයට දහටයි දශම නමයක් පමණ අදහන අතර ඉස්ලාම් ආගම සීයට පහළවෛදශම හයක් අදහනවාතාව දහම සයට අටයිදේශම අටක් අදහනවා ඒවගේම හින්දු ආගම අදහන සීයට පහක පමණ පිරිසක් ඉන්නවා මීට අමතරව තවත් ආගම් අධහනය සයට බින්දුුව දශම හයක් පමණ ඉන්නවා කෙසේ හෝ මේ තරමටම බුදු දහම පවතින්නට සෑම් සමසිංග මහතා සුපිරි මාස්ට ගේම් එකක් ගා මෙතුමාට ඒකයින් අධිෂ්ඨානයක් තිබිලතිීනවා සිංගප්පුූරේ බුදු දහම නගා සිටුවනවා කියලා.ද නමසේ අස්සෝතිනේ වෙසක් මාස්ස එතුමා විශාල වෙසක් ප්‍රදර්ශයක් සංවිධානය කරනවා. නමුත් ඒෙ සඳහ කුමක් කල යුතු දයි අදහක් ඔහට තිබුණ නැෑ. හුගේ අරමුණේ කෙසේ හෝ බදුදහම සිංගප්පුරුව තුළ නගා සිටුවීම පමයි. නමු හැමෝමහොටකිවේ මේ වැඩේ කරන්න බැහැ කියලා මොකද ඒකාෙ තිබුණ තත්වේට අනුව සිංග්පුරේ වෙසක් පහයෙනුවෙන් පහනක්වත් පත්තු කරන්නේ නැතිකාලයක් තමයි තිබිලා තියෙන්නේ ඒකාලෙ මහොට සහයදීමටලා කිික ස්වාමින් වහන්සේලා හා චීන ජාතිකැන් කිහිප දෙනෙක් එකතු වෙනවා. කොහොම නමුත් ඒ වෙනුවෙන් මූල්්‍යාධාරද ඔවුන් සපයාගන්නවා. න් පසු සංවිදායක මණ්ඩලේ හිතන් ඉන්න මේ ප්‍රදර්ශනය බලන්න දහපාලුස් දහක් ඒ කියලා. නමුත් සෑම් සම්රසිංහගේ ඔලේ තිබුණේ මීට වඩා විශාල ජනකායක් මේ ප්‍රදර්ශනය බලන්න එනවා කියලා කෙ හෝ ඔහු බුදුදහාමියනු කමක්තේ හඳුන්නා දෙන සරල පොත් ලක්ෂ දෙකක් මුද්‍රණය කරලා තියාගත්තේ එනයට බෙදන්නයි. මේ විදියට ප්‍රදර්ශනය පටන් ගත්තා, දවස් පාහක් පුරාවට ප්‍රදර්ශනය බලන්නාව ලක්ෂ තුනක විතර ජනකායක් මෙතුමා නොමිලේ අර බෞද්ධ පොත් එඒයට පිදාාදුන්නා මේ වැඩේ කොතරම් සාර්ථක වුණාද කියවනම් මේක ලීකවාන්්‍යු අගමතිතුමාටත් ආරංචි වනා. ඕහ තීරණෙ කා බුදුදහම පාසල් විශ්ෂ නිර්දේශයට එකතු කරන්න. එතනි නිහට ඇත්තටම මොකදුණේ. එතනි නි්‍යහ සිදුණුදේ දැනගන්න ඩස්්‍රපෂ්ණ එක ලික්ස් දාලා තිෙනවා. ඕගේ හඬින්ම ඔයාට හන්න පුළුවන්. මේ මාත්‍රකාාවට සිංගප්පුරුවේ දියේසෙන් කමාරයක්කිල් අපි නමදැම්මේ ඒ හේතුව නිසාමයි. මේ ලිපීට තොරදුරු සපයාගත් මූලා ස්්‍රත් පහල ලික්ස් වලින් අපි දාලා යෙනවා. ඉතින් නඒවත් ඔයාට බලන්න පුුවන්. කොහොමරි රට අද පවතින්න තැන ගැන ඔහු කියන කතාවකින්ම අපි මේ වඩියෝවා වසන් කරන්නම්. අවරුදුවිපහක් ම සිංග්පුූරුවට මැලේසියාවට උපදෙස්තු වන්නා ඒ හැමදේම ක්‍රියාත්මක වුණා ම දැනට ලංකාවට අවුදු හතලිස්පාක් උපදෙස්තිීලා තියෙනවා නමුත්ඒ ඒ එකම අදහසක් පත් ක්‍රියාත්මක නේ නැහැ මේ රට අරන්තියන නයිවල හැටියට ඉන්දාවේ කොටසකුත් සංවර්ධනය කරන්න තිබුණ. ඒ තරම් නයි ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ලංකාේ ලොකුම ප්‍රශ්නතියන්නේෙ නිලධරන්ගේ මගේ ආයතනේ වක කියීීමූනේ සිංග්පුූරේ යටිතල පහසකම් වැඩිදියුණු කරනය එකයි. නමුත් අපිට වැලි වර කිදයක්තිබුණ ැ ඒහමයි. කියපි නාය ගත්තෙත් නැහ ඒ තමයි සිංග්පුරේ විශේෂත්වය ඉතින් මේ ගැන ඔබේ අදහස්ස කුමක්ත ඒ ගැන අනිවාරෙන්ම පහලින් කමෙන්ට්ක් දාන්න අමතක් කරන්න පා. අපි මේ වගේ මලුත්ම වීඩියෝවකින් හම් වෙන බලාපොත්වෙන් අදට සමුවරගෙනයන්නට තමයි සූදානම් වෙන්න. ඔයාල තාමත් අපේ ජැනල්ල එක සබස්ක්‍රයි් කලනත්තං අනිවාරෙන්ම පහලින් තියන රතු පට ට්න ක බල සබස්ක්‍රයිප් කරන්න ඒ වගේ පුංචි බෙල්ලයි කන්නෙ කලික්කරොත් අපි ඔොලත වීඩියෝ වදදා අපපු ගමන් ඔයාලට ගෙන්න්න ගැනීම හැකි අවතියෙනවා.